පුරිණම ඒ වගේම අඳුරු දිනයක් සුකර අදට දින 19ක් වෙනවා. අපේ සහෝදර කිතුණු භක්තිකයන්ට ඉතාම සංවේදී දිනයක් වුණා. පාස්කු ඉරිදාවේ මුල් ලෝකෙම කම්පා කරමින් සිදු කළ ඒ අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරය සියලු ශීලාචාර ලෝකේ ප්‍රජාවම පිළිකර සාගතව ප්‍රතික්ෂේප කරනවා. නියෝජ්‍ය කතානායකතුමනි, අපිට මේ ගරු සභාවට පැවිදි ඇති අභියෝගය වන්නේ මේ අවාසනාවන්ත සිදුවීම හරහා බිඳ වැටුණු ආරක්ෂාව, ආර්ථිකය, සංහිඳියාව, ගොඩනැගීමත් ඒ ගොඩනැගීම වෙනුවෙන් මුළු රටම වසර ගණනාවකට පස්සේ වෙලාගෙන තිබෙන මරබිය මේ ජනතාව තුළින් නැති කිරීම එක අපිට තියෙන ලොකු අභියෝගයක්. මුළු රටම මරබියෙන් වික්ෂිප්ත වෙලා තිබෙන්නේ ඒ නිසා අපේ මූලික වගකීම තමයි මරබිය නැති කිරීම. විශ්වාසය ගොඩනැගීමටත් ඒ හරහා මේ රටේ ආර්ථිකයක් ආරක්ෂාවත් නැවත තහවුරු කිරීම. මෙවර ඇති වූ තත්ත්වය මීට පෙර තිබූ ත්‍රස්තවාදයට වඩා වෙනස්. මෙම ආපදාවෙන් මිදීමට සාමාන්‍ය ජනතාවගේ දායකත්වය අත්‍යවශ්‍යයි. ජනතාවගේ සහයෝගය නැතුව කිසිම අවස්ථාවක මෙවැනි ත්‍රස්තවාදයක් මර්ධනය කරන්නට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. අප සියලු දෙනා එකවන්ව එකමුතුව මෙම තත්ත්වයෙන් මිදී රට ගොඩනැගීමට දායක විය යුතුයි අපි විශ්වාස කරනවා. මල්වතු වස්ගිරි මහනාහිමියන් ඇතුළු වගකියතු මහා සංඝරත්නයෙන් රත්නය ඉල්ලීමක් කළා පහුගිය දවස. ආරක්ෂා සාතික වනතුරු පාසල් විවෘත කිරීම කරන්න එපා කියලා එතුමන් උන්වහන්සේලා ප්‍රකාශ කරා. ඒ වගේම මැල්කම් රංජිත් අගරදුරු කාදිනල්තුමා ප්‍රමුඛ බිෂොප්තුමල්ලා සියලු කතෝලික දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා පාසල් පටන් ගැනීම කල්දැමිය යුතු බව ප්‍රකාශ කළා. පාසල් පටන් ගැනීම උන්වහන්සේලා කිව්වේ මේ මාසේ 14 වෙනිදා මේක පවත්වන්න විවෘත කරන්න කියලා. ආගමික නායකයින් මෙහෙම ඉල්ලීම කරන්නේ ඇයි? උන්වහන්සේලාට මේ තත්ත්වය පිළිබඳව, මේ බැරෑරුම්කම පිළිබඳව තමුන්වහන්සේලාට වඩා අවබෝධයක් තියෙන නිසා, තමුන්වහන්සේලාට වඩා ජාතියේ දරුවන් පිළිබඳව ඔවුන්ට කැක්කමක් තියෙන නිසා ඊට වඩා සංවේදී වන්න කියලා අපි ඉල්ලනවා. ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, දැන් ආරක්ෂක අංශවල ඒ වගේම දේශපාලන නායකයන්ගේ දරුවන් පාසල් වලට යවන්නේ නැහැ. අපි දන්නවා දේශපාලනඥයන්ගේ දරුවෝ දැන් පාසල් යන්නේ නැහැ මේ දවස්වල මට දැනගන්න තියෙන විදිහට. ඒක ප්‍රසිද්ධ කාරණාවක්. ඒක හැම සමාජයේ කතා වෙනවා මේ අවස්ථාව. ඒ දෙමව්පියන්ගේ වැරද්ද නෙවෙයි. දෙමව්පියන් දන්නවා මේ ආණ්ඩුව වගකීමෙන් කතා කරන ආණ්ඩුවක් නොවේ කියලා. ආණ්ඩුවට එක මතයක් විශ්වසනීය වන්තව ඉදිරිපත් කරන්නට බැරි බව ජනතාව දන්නවා. අපි දන්නවා ජනාධිපතිවරයා එක මතයක් දෙනවා, අගමැතිවරයා තව මතයක් දෙනවා, ඇමතිවරුත් ඊටත් වඩා වෙනස් මතයක් දෙනවා. ඉතින් එවන් අවස්ථාවක එක මතයක් රටට ලෝකයට යන්නේ නැහැ. එහෙම තියෙනකොට ජනතාව තුළ සැකයක් ඇති වෙනවා. අන්න ඒ සැකය තමයි මේ තත්ත්වයට මුල් වෙන්නේ කියලා මම මතක් කරන්න ඕනේ. තමුන්නාන්සීලා මේ මොහොතේ 1 ශ්‍රේණිය සිට 6 ශ්‍රේණිය දක්වා දරුවන්ගේ පන්ති ලබන සඳුදා ආරම්භ කිරීම සූදානම් කරලා තිබෙන බව පවසා තියෙනවා. ඒ අතරම බුද්ධ්‍යාංශය විසින් නිවේදනයක් අපේ ආරක්ෂක අංශවලට එවලා තිනවා. තමුන්නාන්සීලා දන්නවා 13 වෙනිදා ප්‍රහාරයක් එල්ල කරන්න තියෙනවා කියලා. ඉඩ තියෙනවා කියලා. දැන් ඊයේ රෑ ලොකු කතාවක් ගියා විෂවායු ඇටැක් එකක් ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙවැනි කටකතා ඉතාම දරුණු ලෙස ප්‍රචාරය වෙනවා. විතරක් නෙමෙයි බුද්ධ්‍යාංශයෙන් සමහර වෙලාවට ඇමතිවරුන් මේවා දන්වනවා. මිලියන 4ක දරුවන් ජාතියේ අනාගතය අනාරක්ෂිතව පාරට ගන්න එක සාධාරණද කියලා නැවත ඔබ සිතිය යුතුයි. පාසල් දිගටම වහගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. අපි ඒක පිළිගන්නවා. පාඨමාලාවන් නියමිත කාලයට පෙර සම්පූර්ණ කරනවද, එසේම නැත්නම් දරුවන්ගේ ආරක්ෂාවද වැදගත් වන්නේ කියන එක හැබැයි අපි තීරණය කරන්න ඕන.
එහෙම නැත්නම් තමුන්නාන්සීලා කියන විදිහට රුපියල් ලක්ෂයකට දරුවන් තක්සේරු කරන්න පුළුවන්. මම අහගෙන හිටියා සමහරු කියනවා අපි ලක්ෂයක් දරුවෙකුට රක්ෂණය කරනවා. ඉතින් මේ දරුවන්ගේ රක්ෂණය ගැන කතා කිරීම තරම් විහිළුවක් අගෞරවයක් අවමානයක්. මම හිතන්නේ මේ රටේ ඉතිහාසයේ කිසිදු අධ්‍යාපන බලධාරියෙක් කර තියෙනවද කියලා ප්‍රශ්නයක් අහනවා සමාජය. මේ දරුවන්ගේ ජීවිත එක්ක විහිළු කරන්න එපා. මම විපක්ෂ නායකවරයා වශයෙන් නෙවෙයි, එමෙන්නත හිටපු ජනාධිපතිවරයා වශයෙන් නෙවෙයි, පියෙක් වශයෙන්, තාත්තා කෙනෙක් වශයෙන් මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. තමුන්නාන්සේලාගේ දේශපාලන සූදුව දරුවන්ගේ ජීවිත එක්ක කරන්න එපා. ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ ආරක්ෂාව පිළිබඳ වාර්තාවල තහවුරුභාවය පිළිබඳ මේ රටට ප්‍රකාශයක් කරන්න ඕන. ඒ දේශපාලනඥයන් විසින් නෙවෙයි. මේ දරුවෝ නියෝජ කතානායකතුමනි, මේ දරුවෝ බුල ප්‍රූෆ් නෑ. මේ දරුවෝ බුල ප්‍රූෆ් නෑ. අපිට දැන් බුල ප්‍රූෆ් වාහනයක් දෙයි. අපේ වාහන දැන් තියෙන මගේ වාහනය නම් මග ගැසි ගැසි තමයි යන්නේ. හිටපු ගමන් කෝවල ගාවදී නැවතුණා දැන් තුන් පාරක් විතර. ඉතින් ඒ වුණත් ඒ බුලට් ප්‍රූෆ් එකට මුවා වෙන්න පුළුවන්. මොකද මේ දරුවන්ට මේක පිළිබඳවත් කරුණා කරලා හිතන්න කියලා මම සංවේදීව ඔබේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. හැමදාම මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න අපේ ලෝකයේ YouTube channel එක subscribe කරන්න.